ලක්තිරණ පුවතකට එහා කිය රටගෙන කැක්කුමක්. අයිබුවන් ගොඩ දවසකින් විඩියක් කරන කල්පනා කරේ. අපිල් පලවෙන්ද දමුල්ල වෙළඳපලේ වට්ටක්ක කිලෝ එකක් කියද කියලා. වට්ටක් කිලෝක රුපියල් 25ට බැහැලා. බණ්ඩක්ක රුපියල් 50යි. බොංචි රුපියල් 80යි. මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු කියන රටක්. මගේ හිතවත් ලංකාවාසි සියලු ජනතාවනි, මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ගොවිය බේරගත්තේ නැත්නම් අපි රටේ ඉවරයි. ගොවිය තමයි අපට කණ්ඩ දෙන්නේ. එහෙනම් අපි කළ යුත්තේ මොකද්ද? අද ගොවියගේ වට්ටක්ක අතිරික්කයක් වැඩි වෙලා හැමතැනම අපි කමු වට්ටක්ක. දෙකොඩි 25 ලක්ෂයක් ඉන්න රටේ දවස් හතරක් වට්ටක්ක ගෑවොත් වට්ටක කිලෝ කෝටි දෙකක් ඉවර වෙයි. හරි, එක පැත්තෙන් අපිට ගොවිය බේර ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ දේශීය එළවලු, අපේ රටේ එළවලු කන්න පුරුදු වෙන්න. ඔය කුකුල් මස් සොසේජස් තහන්න පැත්තකට සුළු කාලෙකට අපි ගොවිය බේර ගන්න නම් කළ යුත්තේ මේක තමයි. සදාදරණීය ආදරණීය රටවැසියනි, මගේ හිත මිත්‍රෙනි සහෝදරයනි, සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපි මේ ගොවි රජා බේරගමු. මේ අහිංසක ගොවියා කුඹුරට බැහැලා ගියතුරුට එන්න තෙක් එයා දාඩිය හලනවා. ඒ අස්සන්න ගන්න තෙක් එයාගේ ඇඟේ සීරිය මාංශ වේලෙනවා. තිපාසෙන වතුර ටික බොන්න නැති අහිංසක ගොවියෝ ඉන්නවා. මන් දන්නේ මේ බලධාරින්ට මේ රටේ ඔය ගොවි ජන සේවා කෘෂිකර්ම කියලා ඉන්නවා. සත පාග වැඩක් නෑ. මේ මිනිස්සු ගොවියෙක් වවනකට ගොවිය දිහා පස්ත හැරලවත් බලන්නේ නෑ. රටේ ඒගොල්ලන්ගේ දීමනා ගන්න ස්ට්‍රයික් කරන්න, දඟලන්න පුදුම දේවල් කරන්න. ඒ නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂයෙන් බැලිය යුතුයි. මිනිස්සු වවනකට දිගටම වවන වට්ටක්කා, මේ මිනිස්සු දැනුවත් කරන්න. මේ ගම්බද මිනිස්සු මේවා දන්නේ නෑ. වට්ටක්කා ඔක්කොම අරුමානිසු. අතුලා අයියායි සිරිසේනයි රම්බණ්ඩයි පුංචිරාලයි සියලු දෙනාම එකම අයියාබද වට්ටක්කා වැව්වොත් වට්ටක්ක කාලා ඉවර කරන්න බෑ කාටවත්. ඒක නිසා කරුණා කරලා මේ ගොවි මාතෘට උපදෙස් ටික දෙන්න. මේ නිලධාරි මාතෘ ගොවි මාතෘට දෙන්න. තමුන්නාන්සලා ඉන්නේ මොකටද මේ රජයේ දීමන අරගෙන? කෘෂිකර්ම දෙපාර්තමේන්තු මොන තරම් ගෙවන ගොවිජන කේන්ද්‍ර බුද්ධ අම්මේ ලේකම්ගේ ඉඳන් බල්ලෑට කොච්චර නිලධාරි ගොඩක් ඉන්නද කියලා බලන්නකෝ. මේ මොකා හිටියත් ඇති වැඩක් නෑ. මේ අහිංසක ගොවියා බේරගන්න කර්මනාකරණය කරන්න කෙනෙක් නෑ. හද බලන්නකෝ, ඔබට කුඹුරු කරන කාලෙට, කුඹුර කපන කාලෙට තමයි වයින්නේ. මොකද මේ කාලේ වෙනස් වෙලා. ඇයි මේවා ගැන හිතන්නේ නැත්තේ? මේ කන්න තුන කියලා මිනිස්සු රවට්ටලා වයින කාලට කපන්න තමයි මේගොල්ලෝ ඔක්කොම සකස් කරන්නේ. ඒක නිසා මේක කලමනාකරණයක් කරන්න දෙයි හාමුදුරනේ. ඔයාලා ගන්නවනේ, ඔයාලගේ පඩිය ගන්න, ඔයාලගේ පඩිය අරන් මේ අහිංසක ගොවියොන්ට පිංසිද්දෙන්න. මේ රටේ මිනිස්සුන්ගේ බදු ගෙවන මිනිස්සුන්ගේ, ඒ මිනිස්සුන්ගේ බද්දෙන් තමයි ඔයාලට මේ සියලු දේවල් ගෙවන්නේ. ඉංග්‍රීසා කරුණා කරලා කියන්නේ හොඳට මතක තියාගන්න, ඔයාගේ දරුවගේ, ඔයාගේ අම්මගේ තාත්තගේ, ඔයා කණ්ඩ දෙන ගෙදර ඉන්න බල්ලගේ ඉඳන් ඇඟේ ලේ ටික දුවන්නේ මේ රටේ අහිංසක ගොවියගේ සහ බදු ගෙවන මිනිස්සුන්ගේ. රජයේ දීමනා කියන්නේ ඒකයි. දේශපාලඥයෝ අපි හැම මගුලක්ම අපි දාන දේශපාලඥයෝ රට නෑ. දේශපාලඥයෝ විතරක් නෙවෙයි මේ රට විනාශ කරේ. මේ රට නිලධාරිත්‍යම් කිසි කොටසක් වගේ ගන්න ඕන මේ රට විනාශ වෙච්ච එක හේතුවට. ඔක්කොම නිලධාරි නෙවෙයි. නිලධාරි ඉන්න බොහොම ආදරේ රටට ආදරේ මිනිස්සු ඉන්නවා. රට වෙනුවෙන් සටන් කරන මිනිස්සුත් ඉන්නවා. අපට හම්බෙලා තියෙනවා. වැඩ කරන මිනිස්සුත් අපි දැකලා තියෙනවා. ඒක නිසා කරුණා කරලා ඔයාලා හිතන්න පොඩ්ඩක්. ඔය ගොවි කෘෂිකර්ම, මේ ගොවිය ගැන බලන්න. ගොවිය නැතුණොත් මේ රට දෙයියනේ. මේක කෘෂිකාර්මික රටක්නේ. ඇයි මේ දේශපාලඥයෝද පරිපාලන නිලධාරීද ඇයි මේකන බලන්නේ නැත්තේ? අද බලන්නකෝ, මේ ගොවියා මේ සියල්ල අත්හැරියොත් හොඳට තියෙයි. කණ්ඩ ආහාර වෙලා බත් ටිකක් නැති වෙයි. පිටරටින් එනකම් බලන් ඉන්න වෙයි. ඩොලර් නැහැ කිකි මේ බොරුවට දඟලයි. මේක නිසා කරුණා කරලා තමුන්නාසය සිරු දෙනා ඉල්ලා සිටින්නේ තරහෙන් කතා කරනවා නෙවෙයි, මේක තමයි ඇත්ත කතාව. ඒක නිසා කරුණා කරලා මේ රටේ අහිංසක ගොවිය බේරගන්න. මේ රටේ තියෙනවා අද වෙනකොට ෆුඩ් සිටි තියෙනවා, කාගිල්ස් තියෙනවා, කීස් තියෙනවා, සිංහ මොනවද නැත්තේ ෆුඩ් සිටි දෙයි හාමුදුරනේ. මේ අසරණ ගොවියගේ මේ ගොවිතැන් කරන බඩු ටික විකුණලා නේද ඕගොල්ලෝ පෝසත්තු කෝටිපතිය වෙන්නේ? ඒක නිසා කරුණා කළ මේ එළවලු මාකට් එකට දෙන්න. මේ වට්ටක්ක ගෙඩිය අද අමාරු වෙලා ඉන්නේ. මිනිස්සු වහගන සයිස් එකට ඇවිල්ලා තින්නේ ගොවියා. හරිද? තමුන්නාන්සේලට පුළුවන් වට්ටක කිලෝ ඔය කාගිස්කු මගින් දැන් අපේ රටේ 800ක් විතර තියෙනවා. ඒගොල්ලන්ගේ සැලවල් ඒකට අරන් නොමිල දෙන්නකෝ. ඔයාලා වෙන බඩුවකින් ගාණක් අල්ලගන්න.
කඩේට මිනිියගේ මෙන ගාන කල්ලන මේ අහිස්සකයාගේ රුපියල් පනහට වට්ටගෙට ගන්න රුපියල් විෂපායග අපේ අගේ මයිල්ටික කෙලින් වුණා. ඉතින් බොහොම කනගාටුයි. නිසා සියලු දෙනා ඉල්ලා සින්නේ මේ ගැන හිතන්න. අපි මෙතන හිනම් අද දවසේ වට්ටක්ක කමු වේල් හතරක් පහක්. හරි රටේ ලංකාවේ මං හිතන්නේ ඒ ටික ඉවරනකම සම්පූර්ණම වට්ටකට ඉවර වෙයි. හරි ඒක නිසා ගොවිය හැබැයි ගොවියොත් දැනගන්න ඕනේ අර පුංචිලාල වවන විදිය වවන නිසා මමත් දානවා වට්ටක වට්ටකයට ටික අර අප්පුහම් වවන නිසා මමත් දානවා වට්ටක දෙයි හාඳුරන ඒක ගැන ගොවි මහත්තුරුනි තමුන් නාන්සලත් පොඩ්ඩක් හිතන්න එකක් වවන්න කලින් මේ බඩු වැඩි වුණොත් මොකද වෙන්නේ කියන එක ගැන ඔයගොල්ලෝ එක අපි තරහ නැහැ ඔයගොල්ලෝ නැත්නම් අපිට කණ්ඩත් නැහැ නේ ඔත්ත කතාව ඒක නිසා සියලු දෙනාටම ස්තුතියි අපි වට්ටක කමු අද ඉඳන් වේල් හයක් කන්නකෝ කෝටි දෙකක් ඉවරයි ලංකාවේ ඉන්න දෙකෝටි 25 ලක්ෂයක් හරි සම්පූර්ණ වට්ටක කන්න පටන් ගමු අපි වේල් කීපයක් දෙයි හාමුදුරනේ කන්න සියලු දෙනා කන්න මම හිතන්නේ අපිට ගොවිය බේර ගන්න පුළුවන් එහෙනම් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා ලබන එක ආයිබෝන්. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.